සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය ඊළඟට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ අයට මේ වගේ වසංගතයකදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව නිශ්චිත දැනුම තියෙනවා මම හිතන්නේ මග පෙන්වීම තමයි මේ වෙලාවේදී කරෙන්න ඕනි ආරක්ෂක අංශවලට නිශ්චිත වගකීමක් තියෙන්නේ මේ නිරෝධායන කටයුතු සඳහා මම හිතනවා මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් ලබා දී ඇති කියලා නිරෝධායන කටයුතු වලදී ආරක්ෂක අංශවල ඉන්න වෛද්‍ය නිලධාරීන් සහ අනෙකුත් සෞඛ්‍ය කණ්ඩායම් දියත් වෙනවා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ ඇත්තටම නිරෝධායන ක්‍රියාවලිය දිනදා 4ක් කෙනෙක් තියනවා කියන එකෙන් අදහස් වෙන්නේ අපි සැක කරනවා ඒ පුද්ගලයා වෛරසයට නිරාවරණය වූවා කියලා. නමුත් රෝග ලක්ෂණ මතුවීමට දිනදා 4ක විජවසන සමය කාලයක් ගතවිය හැකි නිසා අපි එයා යම්කිසි නිශ්චිත ස්ථානයක රඳවලා තියෙනවා. එයාට ඒ රෝග ලක්ෂණ පහළ වෙනවාද කියලා බලන්න. ඒ කාලය තුල ඒ පුද්ගලයාට රෝග ලක්ෂණ පහළ වුණොත් අපි ඊළඟට කරන්න එයාව පරීක්ෂා කරලා වශ්‍ය නම් රෝහලකට යොමු කිරීම ඒ ඇරෙන්නට දැන් නිරෝධායන කාලය තුළ කෙනෙකුට රෝග ලක්ෂණ පහළ නොවී ඒ කාල සීමාව ගත වුණොත් එයා නිදහස් කරන්න පුළුවන්. ඉතින් එන්න මේක තමයි නිරෝධායනය කියන්නේ. මේ වෙලාවේ මේ ඇදිරි නීතිය ප්‍රකාශ කිරීමෙන් අපිට තාමත්ම වැදගත් වාසියක් ලැබෙනවා. හෙට වෙනතුරු මේ ඇදිරි නීතිය දැනට පනවලා තියෙනවා. හෙටින් පස්සෙත් ඉදිරි දවස් 12 කාලය තුලත් අපි මහජනතාව දහසේ සංචරණය කිරීම අවම කළොත් වැඩි ප්‍රීසක් නිදර්ශලම රඳවා ගන්න අපිට හැකි වුණොත් අපිට පුළුවන් වෙනවා ඒ කාල සීමාව තුළ මතුවෙන රෝගීන් හඳුනා ගන්න. ඒ රෝගීන්ව රෝහල් ගත කරලා අවශ්‍ය කරන ප්‍රතිකාර සලසන්න. ඒකම සැක කරන අයව නිවෙස් තුලම නිරෝධායනය කරන්න. ඉදිරි දින 14 අපිට ඉතාමත්ම තීරණාත්මකයි. ඒතර ඒ කාල සීමාව තුළ මෙතෙක් රට තුලට ආපු රෝගීන් නිසා රෝගය පැතිරීමේ ඉඩ අවම වෙනවා. මොකද මේ වෙලාවේ රට තුලට එන මගීන් සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන නිසා. ඇත්තටම ජපානය සහ කුයුබාව මේ වෙනකොට ඖෂධ කීපයක් පිළිබඳව පිට කරුණු ඉදිරිපත් කරනවා. ඒකම ඇමරිකාවෙත් මේ වෙලාවේ ඉතාමත්ම තීරණාත්මක සාකච්ඡා සිද්ධ වෙනවා හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වීන් කියන ඖෂධය පිළිබඳව එය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව. නමුත් මේ පිළිබඳව තවමත් අපිට තහවුරු කළගත් කරුණු නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ කටයුතු සම්බන්ධීකරණය කරමින් ඉන්නවා. එම තොරතුරු තහවුරු කරන ලද තොරතුරු බවට පත් වූ පසු අපිට එයින් ප්‍රයෝජනය ගත හැකි වේ. දැනට රෝග ව්‍යාප්තිය ගත්තොත් සමකයෙන් ඉහළ රටවල් තමයි වැඩිපුරම මේකට ගොදුරු වෙලා තියෙන්නේ. ඒ රටවල්වල මේ කාල සීමාවේ ශීත ඍතුව තිබුණා. ඊළඟට නිරක්ෂරේඛාවෙන් පහළ ප්‍රදේශවල අධික උෂ්ණත්වයක් තියෙනවා මේ වෙනකොට. ඒතර ඒක අපිට කිසියම් ප්‍රමාණයකට රෝගේ පැතිරීමට බලපාන්න පුළුවන්. අපි සිංගප්පූරුව ගත්තත් මැලේසියාව ගත්තත් මේ රටවල් දෙකේම දේවස්ථාන දෙකකින් රැස් වෙලා හිටපු සෙනගට තමයි මේ රෝගය මේ තරම් ලොකු සංඛ්‍යාවක් වාර්තා වුණේ. ඉතින් ඒ නිසා අපිට හිතන්න පුළුවන් උෂ්ණාධික රටවල්වල කිසියම් ආකාරයකට තමයි රෝගීන් පැතිරෙන්නේ. ඒ කියන්නේ ඍජුවම වෛරසය ඇතුළු වුණ පුද්ගලයින්ගෙන් තමයි තවත් අයට යන්නේ. එතකොට අපිට සමූහ වශයෙන් ක්ලස්ටර්ස් වශයෙන් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා මේ රෝගීන් ඒ රෝගයට ගොදුරු වෙන ස්ථාන. එහෙම වුණොත් මේ වගේ රටවල්වල අර කමියුනිටි ට්‍රාන්ස්මිෂන් ඒ කියන්නේ සමාජය තුළ පැතිරීම අවම තත්ත්වයක තියෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. එක එක ස්ථානවලින් මතුවෙන රෝගීන් සහ ඇසුරු කරපු අනිකුත් පුද්ගලයින් පිළිබඳව නිවැරදි ලෙස අපි අධ්‍යයනය කිරීම මගින් අපිට පුළුවන්කම ලැබේවි කියලා මා හිතනවා මේ තත්ත්වය පාලනය කරගන්න.